ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝම ඉතින් අදත් මේ වයක තුලා ඉන්නේ SL Master Official YouTube channel එකත් එක්කයි ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ password එක අමතක ගුණ Facebook ගිනුමට ඔයා කොහොමද password එකක් නැතුවම ආපහු log වෙන්න කියලා ඔයත් එක කතා කරන්න ඉතින් ඔයාට මේ ක්‍රමය භාවිත කරලා වෙන කෙනෙක්ගේ Facebook ගිනුමක් උනත් log වීමේ හැකියාව තියෙනවා ඉතින් මේ ක්‍රමයේ තියෙන අවදානම් තත්ත්වය නම් අපේ Facebook ගිනුමත් මේ විදිහටම හැක් වීමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි. මම වීඩියෝ එකේ ඉස්සරහට යන ගමන් කතා කරන්නම් ඇයි මං කිව්වේ අපේ Facebook ගිනුමත් මේ විදිහටම හැක් වීමේ ප්‍රවණතාවයක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් ඔයා වීඩියෝ එක skip නොකර ඉවර වෙනකම්ම බලන්න. එතකොට තමයි ඔයාට මේක පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අපේ hacking video series එකේ දෙවෙනි වීඩියෝ එක. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරුවා වෙන කෙනෙක්ගේ WhatsApp account එකක් hack කරන්නේ කොහොමද? ඒ වගේම ඔයා දැනටමත් hack වෙලාද බලාගන්නේ කොහොමද? ඒ වගේම hack වුණ WhatsApp එක ඔයා කොහොමද අයින් කරගන්නේ කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියන්නම්. ඔයා ඒ වීඩියෝ එකත් ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම තවම ඔයා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන් ඔයා පල්ලෙහා ඇති රතුපාට subscribe button එක ඔබන්න. ඒ වගේම ඉස්සරහ ඇති bell icon එක press කරලා notification all දාගන්න. එතකොට තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයා ගාවටම ගෙන්වා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මුලින්ම වීඩියෝ එක පටන් ගන්න කලින් මම ඔයාලට පොඩි දෙයක් මතක් කරලා ඉන්නම්. ඉතින් මේ වීඩියෝ එක දැනට බලන්න ඇවිත් ඉන්න අය කොටස් තුනකට අපිට බෙදා ගන්න පුළුවන්. ඉතින් ඒකෙන් එක් කොටසක් ඇවිත් ඇති අපි කොහොමද වෙන කෙනෙක්ගේ Facebook ගිනුම හැක් කරන්න කියලා දැනගන්න ආව කොටස. ඒ වගේම තව කොටසක් ඇවිත් ඇති තමන්ගේ password එක මේ වෙද්දී අමතක වෙලා තමන්ගේ Facebook ගිනුමට password එකක් නැතුව log වෙන්න ආව කොටස. ඉතින් අනිත් කොටස එන්න ඇත්තේ මේ විදියට ඉස්සරහට අපේ Facebook ගිනුමත් හැක් වේවිද කියලා. හරියටම දැනගන්න ආව කොටස. ඉතින් මේකෙන් වෙන කෙනෙක්ගේ Facebook එකක් හැක් කරන්න ආව කට්ටියට Google එක භාවිත කරලා facebook.com කියලා search කරලා අපිත් එක්ක ඉස්සරහට මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ කොටසේ අයගේ සමහර වෙලාවට මේ විදියට Facebook එකට යද්දී දැනට ඔයා Facebook app එක use කරනවා නම් automatically ඔයා ඔයාගේ Facebook ගිනුමට log වීමක් සිදු වෙනවා. ඉතින් මේ විදියට වෙන අය ඔයාගේ Facebook app එකෙන් ඔයා log out වෙලා Facebook app එකම ඔයාට මේ සඳහා යොදා ගන්න පුළුවන්. හරි දැන් එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. මම දැන් මෙතන මගේ Facebook app එක open කර ගන්නවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මෙතන මම password එක දන්නේ නැති හින්දා යටින් තියෙනවාට බලා ගන්න පුළුවන් forget password කියලා අන්න ඒක මතම touch කරනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතනදී අපිට phone number එකක් දෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට ඔයාගේ password එක අමතක Facebook ගිනුමට ඇතුල් වෙන්න ඕනි නම් ඔයාගේ phone number එක ඔයා මෙතෙන්ට දෙන්න ඕනේ. ඉතින් මම ඔයාට මුලින්ම කිව්වා අපේ Facebook ගිනුමත් මේ විදියට හැක් වීමේ අවදානමක් තියෙන්න පුළුවන් කියලා. ඉතින් එතනදී මම එහෙම කිව්වේ ඔයාගේ Facebook ගිනුම ගොඩක් පරණ එකක් නම් ඒ Facebook හදපු නම්බර් එක ඔයා මේ වෙනකොටත් use කරන්න නැතුව ඇති. ඉතින් අපේ රටේ සිම් ආයතන වලින් ඔයා මාස 6කට වැඩිය use කරන්න නැති සිම් එකක් නම් ඒ සිම් එක cancel කරලා වෙන කෙනෙක්ගේ නමට රෙජිස්ටර් කිරීමක් සිදු කරන බව අපි කවුරුත් හොඳටම දන්න කරුණා. ඉතින් අන්න එහෙම ඔයාගේ Facebook හදපු නම්බර් එකත් මේ වෙනකොට වෙන කෙනෙක් ළඟ තියෙනවා නම් එයාටත් මන් දැන් මේ කියලා දෙන්න යන ක්‍රමයේ විදිහට අපේ Facebook එකටත් log වෙන්න පුළුවන්. වෙන කෙනෙක්ගේ Facebook එකක් hack කරන්න ආව ඔයාටත් පුළුවන්. දැන්ට ඔයා ගාව තියෙන ඔයා FB හදලා නැති SIM එකක නම්බර් එකක් තියෙනවා නම් මෙතෙන්ට type කරලා ඒ SIM එකෙන් වෙන කෙනෙක් FB හදලා කලින් තියෙනවා නම් ඔයාට මේ මන් දැන් කියන්න යන විදියට password එකක් නැතුව ඒ ගිනුමට ප්‍රවේශ වීමේ හැකියාව තියෙනවා. දැන් අපි එහෙනම් බලමු කොහොමද නම්බර් එක විතරක් දීලා
පාස්වර්ඩ් නැතුවම FB එකට ලොග් වෙන්න කියලා. ඔයා දැන් මෙතන ඔයාගේ ෆෝන් නම්බර් එක ටයිප් කරගන්න ඕන. ඊට පස්සේ find your account කියන එක මත ඔයා ටච් කරන්න ඕන. ඊට පස්සේ නම්බරයට තියෙන Facebook ගිණුම් ටික මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාට අවශ්‍ය ගිණුම මත ඔයා ටච් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන continue කියන එක මත ඔයා ටච් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා මෙතන ඇතුළත් කරපු නම්බරයට මේ වෙද්දී code එකක් ඇවිල්ලා ඇති. අන්න ඒ code එක ඔයා මෙතන type කළා. යටින් තියෙන continue කියන button එක ඔයා click කරන්න ඕන. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ page එකකට තමා එන්නේ. මෙන්න මෙතන keep me logged in කියලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ වෙන drivers එකකින් මේ account එකට දැනට මම log වෙලා නම් ඉන්නේ. ඒ drivers එකෙනුත් log out වීමකින් තොරව ඔයාට මේ ගිණුමට ප්‍රවේශ වීමට හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මෙන්න මේකේ ටික් එක ඔයාට දාගන්න පුළුවන් වෙන කෙනෙක්ගේ FB ගිණුමකට ප්‍රවේශ වෙන කෙනෙක්ට. ඒ වගේම පල්ලෙහෙන් ඔයාට බලා ගන්න පුළුවන් log me out of other drivers කියලා තියෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඔයා මේ ගිණුමට log වෙද්දී ඔයාගේ ගිණුම හැර අනිත් හැම drivers එකකින්ම තියෙන මේ ගිණුම log out වීමක් සිදු වෙනවා කියලා. ඉතින් ඔයාගෙම ගිණුමට log වෙන කෙනෙක් නම් ඔයා මෙන්න මේකේ ටික් එක තමයි දාගන්න ඕනේ. මොකද මං එහෙම කිව්වේ එතකොට ඊළඟ ස්ටෙප් එකේදී ඔයාට new password එකක් දෙන්න එනවා. එතකොට ඔයාට දැන් password එක අමතකුණා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම මෙතනින් දෙවෙනි එකේ ටික් එක දාගෙන continue කියන එක මත touch කරනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මෙතනින් එනවා අලුතෙන් password එකක් create කරගන්න. ඉතින් ඔයා අලුතෙන් password එකක් create කරගෙන මෙතන continue කියන එක මත ඔයා touch කරන්න ඕන. ඊට පස්සේ ඔයාට message එකක් එනවා remember your password කියලා. අන්න ඒකේ okay දුන්නාට පස්සේ ඔයාට මේ password එක අමතකුණත් ආපහු ඔයාගේකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් එනවා. මෙතන ඔයා okay කියලා තියෙන එක මත touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ Facebook ගිණුමට ඔයා මෙන්න මේ විදියට log වෙනවා. ඉතින් ඔයා වෙන කෙනෙක්ගේ Facebook ගිණුමට log වෙන්න හැදුවනම් ඔයාට මෙන්න මේ විදියට ඒ වෙන කෙනාගේ Facebook ගිණුමට log වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාටත් මේ වීඩියෝ එක වටිනවා කියලා හැඟෙනවා නම් ඔයා තව කෙනෙක්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයා තාම අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.